ඉලොයිට් කියලා කියනවා දන්නවා ලෝකේ තියෙන ලොකුම ඔඩිට් ෆර්ම් එක. ඉතින් ලංකාවේ මේක ක්‍රියාත්මකයි දැනට. ඉතින් මේ ඔඩිට් ෆර්ම් එකේ වේකන්සිස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඔඩිට් ට්‍රේනි ඉඳලා මැනේජ් වෙනකම් පිටරට ජොබ්ස් පාව ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එකේ ඔයාලට කැමැත්ත ආසාවක් තියෙනවා නම් මෙන්න මේ ඩිලොයිට් ඔඩිට් ෆර්ම් එකක් සම්බන්ධ වෙන්න ඔයාලට එකතු වෙලා ඉන්න පුළුවන් මේ වේකන්සිස් එක්ක. ඉතින් මෙතන ඉස්සෙල්ලා මම කතා කරන්න ඔයාලට ඩිලොයිට් කියලා කියන්නේ සම්බන්ධයෙන් මම මුකුත් විශේෂයෙන් කතා කරන්න යන්නේ. දන්නවා ඩිලොයිට් කියලා කියන්නේ දේවතේ විශේෂයෙන්ම ලෝකේ තියෙන ලොකුම ඔඩිට් ෆර්ම් එකේ වගේම ලංකාවේ මේක මර්ජ් වුණා තව ඔඩිට් ෆර්ම් එකත් එක්ක. එකත් එක්ක මේක දැන් ලොකු කොට ඔපරේට් වෙනවා. ඉතින් ඔඩිට් ඇසෝෂියේට්ස්ලාට ඉල්ලනවා. ඉතින් ඒකෙදි ඉල්ලන්නේ චාර්ටර්ඩ් අකවුන්ටන්සි, සීමා, ACC වගේ ඔයා රෙජිස්ටර් වෙලා තිබ්බනම් හොඳටම ඇති වායකට. ඉතින් ඒ වගේ කට්ටියට ඔයාට මුකුත්ම ට්‍රේනින් එකක් නැත්තම් ඔඩිට් ට්‍රේනින් එක ඔයාට බිග් ෆෝ ඔඩිට් ෆර්ම් එකකින් කව කරගන්න ඕන නම් මෙන්න ඔයාට ලැබිලා තියෙන චාන්ස් එකේ. ඉතින් මේකට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය කියනවා වගේ CV එක එවන්න කියලා. LK audit trainees at deloitte.com කියන එකට තමයි එවන්න ඕනේ. මෙතන තියෙනවා වගේ මොකක් දෙවන්න ඕනේ කියන එක මෙතන තියෙනවා. මේ මේකට එවන්න පුළුවන් ඔයාලට. ඉතින් අනිවාර්යයෙන්ම මම විශේෂයෙන්ම හැමදාම ඔයාලට කියනවා vacancies වලට යවනකොට අනිවාර්යයෙන් vacancies පුළුවන් නම් මේ වගේ audit firms වලට මේ විශේෂයන්කට අඳුරන කාගෙත් හරි ගිහලා දෙන්න පුළුවන් නම් තවත් හොඳයි. එහෙම නැත්නම් directly ඔයා email එකක් දානවා නම් අනිවාර්යයෙන්ම covering letter එකක් එක්කම යවන්න. ඔයා පැහැදිලි ඔයාගේ CV එකේ විස්තර ටික ඇතුළත් කරන්න. ඉතින් CV එකේ මොන වගේ දේවල් දාන්න ඕන ඔක්කොම ටික මම කතා කරලා තියෙනවා. මගේ චැනල් එකේ වීඩියෝස් බැලුවේ නැත්නම් ඔයා ගිහලා බලන්නත් පුළුවන්. ඉතින් මේක ඔඩිට් ට්‍රේනින් කව කරගන්න බිග් ෆෝල එන චාන්ස් එකක් ඔයාලට මුකුත් එක්ස්පීරියන්ස් නැති අයට. ඉතින් ඊළඟට තියෙනවා සීනියර් ඇසෝෂියේට්ස්. ඉතින් මේ කට්ටියට අවුරුද්දක දෙකක විතර එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය තමයි මේ වේකන්සි එක තියෙන්නේ. ඉතින් මේකෙත් ඇවිල්ලා LK ඔඩිට් ට්‍රේනීස් @ deloitte.com කියලා ගිහලා ඇප්ලයි කරලා මේකට යන්න පුළුවන්. මේකෙන් ඉල්ලන්නේ හැවි මිනිමම් 1 year එක්ස්පීරියන්ස් එක්ස්ටර්නල් ඔඩිට් ප්‍රැක්ටිසස්. ඉතින් මේක සීනි ඔඩිටර්ස්ලා ගන්න. ඉතින් මේකේ සීනි ඔඩිට් යන්න කැමති නම් ඔයාලට මෙන්න මේ කියන එක බලන්න ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මේවත් මම ගොඩක් වරන් තියෙන topjobs.lk සයිට් එකෙන්මයි. ඉතින් මේකේ මම කලින් කිව්වා වගේ CA, සීමා, ACCA, CMA, AAT කියන ඕනම කෙනෙකුට මේකත් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට අවුරුද්දක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් හොඳ සැලරි එකකට ඔයාලට ඔයාගේ ඊළඟ අවුරුද්දක ආටිකල් එක කවර් කරගන්න පුළුවන්. නැත්නම් ට්‍රේනින් කවර් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඊළඟ තමයි සීනියර් ඇසෝෂියේට් ඔඩිට් ෆොරින් එංගේජ්මන්ට්. ඉතින් මේක විශේෂ අවස්ථාවක්. ඔයාට ලංකාවේ ඉඳලා නෙවෙයි ලංකාවෙන් බැහැරව ඔයාට කරන්න තියෙන චාන්ස් එකක් මේකේ තියෙනවා. ඉන්ඩර් අවර් කන්ටිනියස් එෆර්ට් ටු ද ප්‍රිෆර්ඩ් සර්විස් ප්‍රොවයිඩ් ඉන් ශ්‍රී ලංකා ඇන්ඩ් මෝල්ඩිව්ස්. ඉතින් මේක ගොඩක් වෙලාවට ඔයාට ලංකාවේ විතරක් නෙවෙයි මෝල්ඩිව්ස් වගේ රටවල් වලත් ගිහිල්ලා ඔයාට මේකේ ඇප්ලයි කරන්න පුළුවන්. මේකට ඇප්ලයි කරොත් එහෙම මේ වේකන්සි එකට ඇප්ලයි කරොත් එහෙම මේකේ තර මෙදි මේක වීඩියෝ පුරාවට මම ඔයාලට කතා කරන එකම ඇඩ්‍රස් එක තමයි lkcareers@deloitte.com කියන එකට තමයි ඔයාලගේ CV යවන්න ඕන. ඉතින් මේක වේකන්සි එකට ඉල්ලලා තියෙන රික්වයර්මන්ට්ස් තමයි රෙජිස්ටර්ඩ් ඉන් ප්‍රොෆෙෂනල් බොඩි, ඒ කියන්නේ චාටර්ඩ් සීමා ACCA මොන හරි කරන්න ඕන. එහෙම නැත්නම් ඩිග්‍රී එකක් ඇවිල්ලා ෆයිනෑන්ස් අකවුන්ටි සයිඩ් එකේ කරන්න ඕන. 1 to 2 years experience in a reputed audit firm. ඉතින් දැනට අවුරුද්දක ඔය දෙක audit firm එක වැඩ කරලා තියෙන්න ඕන. කොහෙද කියලා නැහැ. ඉතින් හොඳ audit firm එකක් කියලා කියන්නේ fluent in both written and spoken English. හොඳට මතක තියාගන්න දුවපතේ ඉංග්‍රීසි නම් හදාගන්න මොන ඔය අනිවාර්යයෙන්ම හොඳ audit firm එකකට යනවා නම් MS Word, Excel වගේ තියෙන strong team player කෙනෙක් ඉන්නවා. ඉතින් මේ වගේ වෙනකොට foreign engagement වලට ඔයාලට යන්න පුළුවන් එක chance එකක්. ඊළඟ තමයි assistant manager audit. ඉතින් මේක නම් ටිකක් qualification එකන වගේ ආටිකල් කම්ප්ලීට් කරලා තියෙන කෙනෙකුට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඇසිස්ටන්ට් මැනේජර් ඔඩිට් එකේ ඉල්ලන්නේ පාස් ෆයිනලිස්ට්, ඒ කියන්නේ චාටර්ඩ් වල ACCA, CMA, ACCA පාර්ට්ලි ක්වොලිෆයිඩ් වෙලා තියෙන්න ඕන. ඒ වගේම අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. බිග් ෆෝ ඔඩිට් ෆර්ම් වල වැඩ කරලා තියෙන්න ඕන කියලා කියන එක මොනවත් ඔයාලට මේකට ඇසිස්ටන්ට් මැනේජර් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඇප්ලයි කරන වේකන්සි එකට හෝල් කරලා ඔයා බලන්න අනිවාර්යයෙන් මේක විස්තර ටික වැඩි විස්තර බලන්න අවශ්‍යතාවයක් තියෙනවනම් ඔක්කොම කියන්න යන්නේ නැහැ. මොකද ඒ මොනවත් ලොකු වෙලාවක් යන නිසා. ඊළඟ තමයි සීනි එක්සිකියුටිව් ඔඩිට් ඉල්ලලා තියෙනවා. මේකට පාර්ට්ලි ක්වොලිෆයිඩ් තමයි ඉල්ලලා තියෙන චාටර්ඩ් වල. ඒ වගේම අවුරුදු 4ක ඔඩිට් එක්ස්පීරියන්ස් එකක් ඉල්ලනවා. MS Word, Excel පුළුවන් වෙන්න ඕන. ඒ වගේමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් බෝත් රිටන් ඇන්ඩ් ස්පෝකන් පුළුවන් වෙන්න ඕන. ඉතින් එහෙම තියෙනවා ඔයාලට මේකටත් ඇප්ලයි කරන්න පුළුවන්. මේකත් අර සේම ඇඩ්‍රස් එක lkcareers@deloitte.com එකේ ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඊළඟ තමයි එක්සිකියුටිව් ඔඩිට් තවත් එකක් තියෙනවා. ඉතින් මේකෙත් eligibility ඉල්ලන්නේ part qualified, ඒ කියන්නේ chartered වගේ partly qualified කරලා තියෙන්න ඕන. අවුරුදු 3ක experience එකක් තියෙන්න ඕන. word excel පුළුවන් වෙන්න ඕන. english ඔයාලට හොඳට පුළුවන් වෙන්න ඕන. එහෙම තියෙනවා නම් ඔයාලට මෙන්න මේ executive audit කියන එකටත් apply කරන්න පුළුවන්. ඉතින් මේකත් article complete කරපු කට්ටියට තියෙන job එකක් විදිහට තමයි තියෙන්නේ. audit training complete කරපු කට්ටියට. ඉතින්කට senior manager audit ඉතින් මේවන්න ලොකු salaries ගෙවනවා. ඔයාලට apply කරන්න පුළුවන් නම් article එහෙම complete කරලා තියෙන්න ඕන. හැබැයි
මේකට මෙම්බර්ෂිප් එක අරගෙන තියෙන්නත් ඕන, චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනේ කියන්නේ. ක්වොලිෆිකේෂන් ඉල්ලන්නේ ඇසෝෂියට් මෙම්බර් ඉන් ද ප්‍රොෆෙෂනල් බොඩි. ඉතින් සීමා ACCA, RIICSL, CPA, CFA ක්වොලිෆයිඩ් වෙන්න ඕන. අවුරුදු 7කවත් බිග් ෆෝර් ඉට් එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන කියලා කියනවා. ඒ වගේමයි හයි ලෙවල් ඉන්ටග්‍රිටි ඇන් කමිට්මන්ට්, ලීඩර්ෂිප්, ඉන්ටර්පර්සනල් ස්කිල්, ඉතින් සාමාන්‍ය ඉල්ලන ඒවා ටික වාට ඉල්ලනවා. මේකේ තෙල්ක කරියර්ස් ඇට් deloitte.com එකට ඇප්ලයි කරන්න පුළුවන් වාට. ඉතින් ඊළඟ එක තමයි මැනේජර් ඔඩිට් ඉල්ලනවා. මේක සීනියර් මැනේජර් නෙවෙයි, මේක මැනේජර්. ඉතින් මේකෙත් ඇසෝෂියට් මෙම්බර්ෂිප් එක ඉල්ලනවා. අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් ඉල්ලනවා. ඉතින් බිග් ෆෝර් ඉට් ෆර්ම්ස් වල එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් මේකට චාන්ස් එකක් දෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් බිග් ෆෝර් වල වැඩ කරලා තියෙනවා නම් මේකටත් ඇප්ලයි කරන්න පුළුවන්. මැනේජර් ඔඩිට් කියන එකටත් මේකත් හොඳ සැලරි එකක් ගෙවන වේකන්සි එකක්. ඊළඟ තමයි ග්‍රැජුවේට් ඉන්ටර්න් ෆයිනන්ෂියල් ඇඩ්වයිසරි සර්විසස්. ඉතින් මේකත් වට ඇප්ලයි කරන්න පුළුවන්. ක්වලිෆි මුකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ වට, එක්ස්පීරියන්ස් නැති කට්ට ඇප්ලයි කරන්න පුළුවන් එකක්. බැචලර්ස් ඩිග්‍රී ඉන් ෆයිනන්ස් ඉකොනොමික්ස් මැනේජ්මන්ට් ඔ සීමා ACCA කරනවා නම්, MS Excel පුළුවන් නම් වට, ඉංග්‍රීසි ටිකක් පුළුවන් නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකත් හොඳ චාන්ස් එකක්. ෆයිනන්ෂියල් ඇඩ්වයිසරි සර්විසස් වලට ග්‍රැජුවේට් ඉන්ටර්න්ලට චාන්ස් එකක් දීලා තියෙන වේකන්සි එකක්. ඉතින් ඔයාට කියවල බලන්න පුළුවන්. ඔයා ඒ සයිට් එකට ග්‍රැජුවේට් ඉන්ටර් ඒ කියනවා ඉන්ටර්න් ඉන්ටර්න්ෂිප් එකක් හොයනවා නම් ඔයාට මේක ලොකු චාන්ස් එකක් විදියට ගන්න පුළුවන් වෙයි. ඊළඟ තමයි සීනියර් කන්සල්ටන්ට් ස්ට්‍රැටජි රිස්ක් ඇන් ට්‍රාන්සැක්ෂන්. ඉතින් මේවා ටිකක් ලොකු පොසිෂන්ස් මේවට ගන්න. ඉතින් මේකෙත් ඒ ඉල්ලන්නේ මිනිමම 6 ඉයර්ස් එක්ස්පීරියන්ස්, MA MNA කියන කියන මර්ජර්ස් ඇන් ඇක්විසිෂන් පැත්ත පුළුවන් වෙන්න ඕන. ඉතින් ACCA සීමා තියෙන්න ඕන කියලා කියනවා. CFA වගේ ක්වොලිෆිකේෂන්ස්. ඉතින් මේක වාට කියවන්න පුළුවන්. මේක හයි එන්ඩ් ක්වොලිෆිකේෂන් එකක් නිසා මම මේක වැඩි ගැන මේක කතා කරන්නේ. ඉතින් ඊළඟට තියෙනවා මේක මම කතා කරා ග්‍රැජුවේට් ඉන්ටර්නල් සම්බන්ධයක. ඊට පස්සේ එක්සිකියුටිව් පේරෝල් සම්බන්ධයේ වේකන්සි එකක් දාලා තියෙනවා. ඉතින් වාට ඒකටත් ඕන නම් ඇප්ලයි කරන්න පුළුවන්. වා පේරෝල් පැත්තෙන් ඉස්සරහට යන්න කැමති නම් මෙන්න මේ ඩිලොයිට් ඔඩිට් ෆර්ම් එකේ, මේකේ චාටර්ඩ් පාන්ට්‍රි ක්වොලිෆිකේෂන් එක ඉල්ලනවා. අවුරුද්දක එක්ස්පීරියන්ස් එකක් ඉල්ලනවා ආගේ. ඉතින් ලයික ඇසිස්ටන්ට් මැනේජර් අකවුන්ට්ස්, ඉතින් ඇසිස්ටන්ට් මැනේජර් අකවුන්ටින් සයිඩ් එක වට යන්න කැමැත්තක් තියෙනවා නම් මේකට වට ඇප්ලයි කරන්න පුළුවන්. මේකත් ඇවිල්ලා මෙම්බර් කෙනෙක් හරි පාස් ෆයිනලිස් කෙනෙක් හරි වෙන්න ඕන කියනවා. අවුරුදු දෙකක හෝ තුනක ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. ඉතින් එහෙම තියෙනවා නම් ඔයාලට මෙන්න මේ කියන එකට ඇප්ලයි කරන්න පුළුවන්, ඇසිස්ටන්ට් මැනේජර් අකවුන්ට්ස් කියන වේකන්සි එකට. ඉතින් සීනියර් එක්සිකියුටිව් අකවුන්ට්ස් කියලා වේකන්සි එකක් තියෙනවා. ඉතින් ඩිලොයිට් එකේ මේකට ඉල්ලන්නේ පාර්ට් ක්වොලිෆිකේෂන් එකක්, සීමා ACCA CAO AT, අවුරුදු දෙක තුනක එක්ස්පීරියන්ස් එකක් ඉල්ලනවා, වර්ඩ් එක්සෙල් ඉල්ලනවා, SAP නොලෙජ් එක ඉල්ලනවා. SAP එක තමයි මේ කට්ටිය ඩිලොයිට් වල පාවිච්චි වෙන එක නිසා තමයි විශේෂයෙන්ම වැඩි chance එකක් දීලා තියෙන accounting software එකක් විදියට SAP එක පාවිච්චි කරන කට්ටියට මේකට දාන්න පුළුවන්. මේකත් LK careers at deloitte.com වලට apply කරොත්. ඉතින් assistant manager internal audit ඉල්ලලා තියෙනවා. ඊට අමතරව මේකත් පාර්ට් ක්වොලිෆිකේෂන් එකක්, chartered සීමා ACCA වල ඉල්ලන්නේ. අවුරුදු 5ක හැබැයි වර්කින් එක්ස්පීරියන්ස් ඉල්ලනවා මේකට. ඉතින් ඒ ටික තියනනම් වාට සාමාන්‍ය අනිකුත් normal qualifications තමයි ඉල්ලන්නේ. ඉතින් ඉංග්‍රීසි ටිකක් ඕන කොහොමත් හැබැයි. ඉතින් එහෙම නැත්නම් assistant manager internal audit වාට internal audit handle කරන්න වාට මේකට දාන්න පුළුවන්. ඉතින් ඊළඟට තමයි audit seniors modules. ඉතින් මේක මට විශේෂයෙන්ම කියන්න ඕන වුණ අවස්ථාවක්. ඉතින් කවුරු හරි දරුවෝ ඉන්නවා නම් audit firm එක දැනට experience තියෙන කට්ටිය, ඉතින් පාර්ට්ලි ක්වොලිෆයිඩ් නම් ඒක ඉල්ලන රික්වයර්මන්ට්ස් ටික මම කියන්නම්. මේක ටිකක් වැඩිපුරගෙන පාර්ට් ක්වොලිෆයිඩ් ඉන් ප්‍රොෆෙෂනල් බොඩි විත් මිනිමම් 3 ඉයර්ස් ඔෆ් එක්ස්පීරියන්ස් ඉන් ඔඩිට් ෆර්ම් ප්‍රිෆර් ඉන් වන් ඔෆ් ද බිග් ෆෝ ෆර්ම්ස්. ඉතින් බිග් ෆෝ වල වැඩ කරලා තියෙනවා නම් chance එකක් වැඩි කියනවා. ඉතින් බිග් ෆෝ වල වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට වඩා හොඳ ඔඩිට් ෆර්ම් එකක් වැඩ කරත් වඩා මේකට දාන්න පුළුවන්. බැචලර් ඩිග්‍රී විත් ෆයිනෑන්ස් අකවුන්ටින් අර ෆයිනෑන්සර් බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙනවා නම්, ඒ වගේම ඔයාලට ඉංග්ලිෂ් නොලෙජ් එක හොඳ නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකේ පැකේජ් එක තියෙනවා, සැලරි එක USD 450යි 600යි අතර. ඒ වගේම මෙස් අලවන්ස් එක්ක තියෙන MUR එකක් දෙනවා 2500ක් per month, rent for furnish accommodation on sharing basis, staff group health insurance එකක් දෙනවා, 1 month paid leave දෙනවා. ඉතින් මේ වගේ හොඳ chance එකක් දීලා තියෙනවා විශේෂයෙන් මෙන්න මේ vacancy එකට audit senior කෙනෙක් විදිහට. ඒ කියන්නේ අවුරුදු 3 ඒවා audit firm experience cover කරලා තියෙනවා නම් ඔයාලට මේක ගොඩක් හොඳ chance එකක් කියලා කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි මේ channel එකට එකතු වෙලා මේ channel එකේ මගේ videos බලනවාට. ඉතින් ඔය video එකත් එකතු වෙලා ඉතින් ගොඩක් ස්තුතියි. වගේමයි මේ වගේ vacancy අපි ඉස්සරහත් මම ඔයාලට ගොඩක් ගේනවාට. මොන වගේ vacancies ද ඕන කියන එක අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. අපි මේ video එක ඉස්සරහ හම්බෙමු.